වාසය කරන ආකාරය පිළිබඳව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අත්තදීප කියන සූත්‍ර දේශනාව තුළ සඳහන් කරලා තිබෙනවා. අනෙක සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි, තමන්ව සරණ කරගෙන ධර්මයෙන් සරණ කොටගෙන වාසය කරන අයට, වාසය කරන ඔබට ශෝක පරිදේව දුක් දෝමනස්යන් කුමක් හේතු කොටගෙන ඇති වෙනවාද, කුමක් ප්‍රබල කොටගෙන මේ දුක් දෝමනස්යන් ඇති වෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. තමන්ව සරණ කරගෙන, ධර්මයෙන් සරණ කරගෙන වාසය කරන ඔබට දුක්ඛයන්, දෝමනස්යන්, ශෝකයන් පරිදේව උපායාස ඇති වෙන්නේ කොහොමද? අපි හිතන බලමු පින්වතුනි, අපේ සිත් තුළ මනතරන්නම් දුක්ඛයන් ඇති වෙනවාද, දෝමනස්යන් ඇති වෙනවාද, ශෝක පරිදේවයන් ඇති වෙනවාද? බුදුරජාණන් වහන්සේ විමසනවා, මෙන්න මේ කියන දුක්ඛ දෝමනස්ස මේ ශෝක පරිදේවයන් ඇතිවීමට හේතුව කුමක්ද මහණෙනි? තමන්ව සරණය කරගෙන ධර්මයේ සරණයකට වාසය කරනව නම් ඇයි අපිට මේ ශෝක පරිදේවයන්, දුක් දෝමනස්යන් ඇති වෙන්නේ? දැන් මේ පින්වත් පිරිස හැමදෙනාම ධර්මයේ සරණ ගිහින් තිබෙනවා. ඒ වගේම බුද්ධ රත්නය සරණ ගියා, ධර්ම රත්නය සරණ ගියා, සංඝ රත්නය සරණ ගියා. අපි තුනුරුවන් සරණ ගියත් පින්වත්තුනි, අපේ සිත් තුළ දුක් දෝමනස්යන් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ශෝක පරිදේවයන් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. මෙන්න මේකට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ විමසන්නේ මෙන්න මේ කරුණ. ධර්මයේ සරණ ගියත් තමන්ව පිහිටකොට, තමන්ව සරණ ගියත් අපේ සිත් තුළ මෙන්න මේ කියන දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවයන් ඇති වෙන්න හේතුව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. බුදුපියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මේක නුවණින් විමසන බලන්න, මේ දුක් දෝමනස්යෙන් ඇතිවීමේ හේතුව කුමක්ද, මේ ප්‍රබලය කුමක්ද, හට ගැනීම කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා භික්ෂුන් වහන්සේලාගෙන්. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මේකට හේතුව පින්වතුනි හොඳට අහගන්න. ඉද වික්කවේ
අස්සතවා පුතජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරිසාණං අදස්සාවි සත්පුරිස ධම්මස්ස අකෝවිදෝ සත්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනේන වා රූපං රූපස්මින් වා අත්තානං සංසතං රූපං විපරිණාමಂತಿ අඤ්ඤතා හෝති සංස රූප විපරිණාමච්ඡතා භාවා උප්පජ්ජಂತಿ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු ආයාස මෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රීමක පාඨය මේ දුක්ඛ දෝමනස්සයන් ඇතිවීමට හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේහි ආර්යයන් නොදක්න ආර්ය ධර්මයේහි අදක්ෂ ආර්ය ධර්මයේහි නොහික්මනු එවගේම සත්පුරුෂයන් නොදක්න සත්පුරුෂ ධර්මයේහි අදක්ෂ සත්පුරුෂ ධර්මයේහි නොහික්මනු අශ්‍රතවත් පුතජ්ජනයා ආර්ය ධර්මයේ අදක්ෂ සංසරුෂ ධර්මයේ අදක්ෂ මෙන්න මේ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ නොහික්මනු අශ්‍රතවත් පුතජ්ජනයා රූපය ආත්මය විදිහට දකිනවා රූපය ආත්මයක් විදිහට දකිනවා. ඇයි එහෙම දකින්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙසේ දැකීමට හේතුව. මේ ආර්ය ධර්මයේ දක්ෂ නැත්තම් ආර්ය ධර්මය දකින්නේ නැත්නම් මේ සත්පුරුෂ ධර්මය දකින්නේ නැත්නම් මේ සත්පුරුෂ ධර්මයේ හික්මලා නැත්නම් පින්වතුනි අන්න ඒ න්‍යායද කියනවා අශ්‍රුතව පුතජ්ජනේ කියලා. ශ්‍රුතවත් භාවයක් නැහැ. ඒ කියන්නේ මේ ධර්මය දන්නේ නැහැ. ධර්මය දැකලා නැහැ. මේ සත්පුරුෂ ධර්මයේ දකින්න තරම් දක්ෂ භාවය, කෞශල්‍ය භාවය, කුසල භාවය නැති නිසා අන්නේ පුද්ගලයාට කියනවා අශ්‍රුතවත් පුතජ්ජනයා කියලා. මෙන්න මේ අශ්‍රුතවත් පුතජ්ජනයාගේ ස්වරූපය තමයි සිතේ ස්වරූපය තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. රූපය ආත්මයක් විදිහට දකිනවා. රූපය ආත්මයක් විදිහට දකිනවා. ආත්මය රූපවත් දෙයක් විදිහට දකිනවා. ආත්මය රූපවත් දෙයක් විදිහට දකිනවා. රූපය තුළ ආත්මය ඇතයි කියලා සිතනවා. ආත්මය තුළ රූපය ඇතයි කියලා සිතනවා. මෙන්න පින්වතුනි අශ්‍රුතවත් කෙනෙකුගේ සිතේ ස්වරූපය තමන්ගේ රූපය අරගත්තා බාහිර රූප ගත්තා මෙන්න මේ රූප
ආත්මයක් විඳහෙත හිතනවා. එහෙම නැත්නම් මේ ආත්ම තුළ රූපය තිබෙනවා කියලා සිතනවා. එහෙම නැත්නම් රූපය ආත්ම මැදයක් කියලා සිතනවා. ආත්මය තුළ රූපය ඇතයි කියන මෙන්න මේ කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙනවා. අපි බලමු කොහොමද මේ රූපය පිළිබඳව ආත්ම සංකල්පය අපේ සිත තුළ ගොඩනැගෙන්නේ කියලා. බලන්න පින්වතුනි, අපි තමන්ගේ රූපය දිහා බලලා මෙන්න මේ රූපය මම කියලා හිතනවා. මේ රූපය මගේ කියලා හිතනවා. එවැගේම මේ තුළ ආත්මයක් තිබෙනවා කියලා හිතනවා. ඔබ එසේ සිතන්නේ නැද්ද? සිතනවා. මේ මම ඉන්නේ, මේ මම, මේක මගේ. මේ විදිහට අපි හැම කෙනෙකුටම සංවේද තියෙනවා. සීමා සංවේද අපේ සිත තුළ ඇති කරගෙන තිබෙනවා. මම, මගේ, මගේ අය, තමන්ගේ අය, මේ විදිහට අපේ හැම කෙනෙක්ගේම සිත් තුළ සීමා සංවේද ඇති කරගෙන තිබෙනවා. බාහිර රූප දිහා බැලුවත් පින්වතුනි, බලන්න අපි මේ බාහිර රූපත් මම මගේ කියලා සීමා කරගෙන තිබෙනවා. දැන් තමන්ගේ නිවස ගත්තට පස්සේ මගේ ගෙදර, මේක මගේ නිවස. ඒ වගේ තම තමන් තුළ බාහිර ලෝකයේ අල්ලගත්තු දේවලුත් තිබෙනවා. මේ කොටස මගේ, මේ දේවල් මගේ, මගේ කියලා අපි උපාදානය කරනවා. එමනම් වෙන්න මේක තමයි පින්වතුනි රූපය ආත්මයක් විදිහට දකිනවා. රූපය තුළ ආත්මයක් තිබෙනවා කියලා දකින්නේ මෙන්න මේ දේවල්. අපි මම තරන්නම් මේ විදිහට මේ ජීවිතේ මම මගේ කියලා ග්‍රහණය කළාද, මම මගේ කියලා උපාදාන කළාද, මම මගේ කියලා මේ රූපස්කන්ධයට මොන තරන්නම් ආශා කළාද, බැඳුනාද? අපිට අතීත සංසාරයේ මේ රූපස්කන්ධවලට, රූපවලට බැඳුණු ආකාරයේ පින්වතුනි දැන් මතක නැහැ. නමුත් අතීතයේදී අපි මේ විදිහට රූපස්කන්ධවලට ඇලුම් කරා, බාහිර රූපවලට ආශා කළා, බාහිර රූපවලට බැඳුණා, මම මගේ කියලා ග්‍රහණය කරගත්තා. අන්නේ ඇලීම නිසාම, ඒ බැඳීම නිසාම, ඒ උපාදානය නිසාම පින්වතුනි අපේ මේ ජීවිතේ රූපස්කන්ධයක් ලබා ගත්තා. පෙර සංසාරයේ මේ රූපස්කන්ධයට ඇලුන නිසායි, මේකට බැඳුන නිසායි, මේක මම නගේ කියලා ආත්ම දෘෂ්ටියෙන් ගත්ත නිසා පින්වතුනි
මේ විදිහට අපිට මේ ජීවිතේ රූපස්කන්ධයක් ලැබුණේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. රූපං රූපස්ථාය සංකතං අභිසංකරොන්ති. යම් කිසි කෙනෙක් රූපය අරමුණු කරගෙන රූපය උපාදාන කරගෙන රූපයට බැඳිලා රූපය මම මගේ කියලා අල්ලගෙන සිටින තාක්කල් රූපය පිළිබඳ යම් තාම් උපාදානය කරනවා නම් අන්නේ උපාදාන හේතුවෙන් කර්ම සකස් කරනවා. අභිසංස්කරණය කරනවා කියන්නේ පින්වතුනි වැස් කරනවා, ගොඩ ගහනවා. රූපයට ඇනිම බැඳින සිටින තාක්කල් රූපය අරමුණු කරගෙන අපේ කර්ම සංස්කාර වැස් කරනවා. උපාදාන පත්‍ය බලෝ. මෙන්න මේ උපාදානය නිසා රූපය මමගේ කියලා අල්ලා ගන්න නිසා රූපය පිට යම් තා කර්ම රැස් කරනවා නම් අන්නේ හැම එකක්ම පින්වතුනි උපාදානය නිසායි භවය සකස් වෙන්නේ. භව පත්‍ය ජනති. එමනම් නැවත උත්පත්තියක් ගෙන දෙන්නේ මෙන්න මේ භව සංස්කාර තුළින්. කර්ම සංස්කාර නිසා නැවත නැවත ජාතය ගෙන දෙනවා. පෙර ආත්ම භාවයන්හිදී අපි රූපය උපාදානය කරපු නිසා, රූපයට ඇලුණු නිසා, රූපයට බැඳුණු නිසා, මේ රූපය මම මගේ කියලා ග්‍රහණය කරපු නිසා, අල්ලාගෙන කර්ම සකස් කරපු නිසා පින්වතුනි ඒ කර්මයන්ට විපාකයක් විදිහට මේ ජීවිතේ අපිට රූපස්කන්ධයක් ලැබෙනවා. මේ ජීවිතේ මේ රූපය අරමුණු කරගෙන මේ රූපය මම මගේ මගේ ආත්මය කියලා මෙන්න මේ රූපය අල්ලගෙන උපාදානය කරගන්න තාක් කල් පින්වතුනි මේ රූපේ යථා ස්වરૂපය අවබෝධ කරන තාක් කල් අපි මොකද කරන්නේ? රූපය අල්ලගෙන නැවත නැවත රූපස්කන්ධ පහළ කර ගැනීමට අවශ්‍ය කරන කර්ම සංස්කාර රැස් කරනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති. තමන්ගේ රූපය පමණක් නෙමෙයි පින්වතුනි බාහිර රූපත් අල්ලාගෙන මේ ලෝකයේ තියෙන සෑම රූපයක්ම අල්ලාගෙන අපි මම මගේ කියන වැරදි දෘෂ්ටිය තුළ ඉඳගෙන වැරදි ආත්ම දෘෂ්ටිය තුළ ඉඳගෙන අපි කර්ම සංස්කාර ගොඩ ගහනවා. මෙන්න මේ කර්ම සංස්කාර උපාදානය කරන තාක් රැස් කරන තාක් ඒවායේ විපාකයන් විඳින්නට සිද්ධ වෙනවා. නැවත නැවත මේ සංසාරේ ඉපදෙන්නට සිද්ධ වෙනවා. පින්වතුනි මෙන්න මේක වළක්වන්න බැහැ. මේ උපාදානය නතර කරන තාක්කල් මේ ඉපදී මැරි මැරි ගමන් කරන්නා සංසාර ගමන නතර කරන්නට ලැබෙන්නේ නැහැ උපාදානය නතර කරන තාක්කල්. උපාදාන කර කර කර්ම රැස් කරනවා. ඒ කර්මවලට කර්ම සංස්කාරයන්ට විපාක පිණිස නැවතත් උත්පත්තියක් කරා යනවා. මෙන්න මේ විදිහට පින්වතුනි අපි මේ රූපය ආත්මයක් විදිහට ගන්න නිසා මම මගේ කියන වැරදි දෘෂ්ටියෙන් මේක අල්ලා ගන්න නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ රූපය
තම භාවයට වෙනත් ස්වරූපවලට පත් වෙනකොට මොකද සිද්ධ වෙන්නේ පින්වතුනි? ශෝක පරිදේව දුක් දන්න උපායාස සිත තුළ හට ගන්නවා. ඇයි මේවා හටගන්නේ? අපි රූපය ආත්මයක් කියලා හිතාගෙන, මේ රූපය මම නගේ කියලා හිතාගෙන ආත්ම දෘෂ්ටියෙන් අල්ලගෙන සිටිනවා පින්වතුනි. මෙන්න මේ ආත්ම දෘෂ්ටියෙන් බැඳලා ඉන්නකොට මොකද වෙන්නේ? රූපේ යථාර්ථය අපිට පෙනෙන්නේ නැහැ. රූපේ යථාර්ථය පෙනෙන්නේ නැතිකොට, මේ රූපය වෙනස් වෙනකොට, විපරිණාමයට පත් වෙනකොට, වෙනස් වෙන ස්වරූපවලට පත් වෙනකොට ඒ තුළින් මොකද අපිට සිද්ධ වෙන්නේ? ශෝකයක් ඇති වෙනවා, පරිදේව කරනවා, දුක් දන්න උපායාස කියන මෙන්න මේ දුක් රසම අපේ සිත තුළ ඇති වෙනවා. දැන් හොඳට හිතලා බලන්න උදාහරණයක් විදිහට. අපි මේ විදිහට ජීවත් වෙනවා. අපිට යම්කිසි දරුණු රෝගාබාධයක් හිටි හැටියේම දැනෙනවා. රෝගාබාධයක් හටගන්නවා මේ ශරීරය තුළ. එතකොට අපිට මොකද්ද වෙන්නේ? හිතට දුක ඇති වෙනවා, ශෝකය ඇති වෙනවා, ඒ වගේම බිය ඇති වෙනවා. අන්න ඒ උදාහරණෙම අරන් බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපේ මුලදිම විමසල තිබුණේ ඒ කරුණ. තමන්ව පිහිට කරගෙන, ධර්මය සරණ කරගෙන සිටින අපට ඇයි දුක් දන්න සෝක පරිදේවයන් ඇති වෙන්නේ? එහෙමනම් බලන්න පින්වතුනි, අපි ධර්මය සරණ කරගෙන ඉන්න, බණ භාවනාවන් කරන, ධර්මය ශ්‍රවණය කරන, ධර්මය තමන්ගේ ජීවිතයට ගලපා ගැනීමට උත්සාහ කරනවා. මේ විදිහට ධර්ම මාර්ගය තුළ ඉඳගෙන අපිට මොකද වෙන්නේ? අර වගේ රෝගාබාධයක් හැදුණු ගමන් හිටපු හැටියේ අපි කලබල වෙනවා, බියටපත් වෙනවා, දුකටපත් වෙනවා, හනා වැළපෙනවා. හොඳට හිතලා බලන්න පින්වතුනි, තමන්ට පමණක් නෙමෙයි මේ බාහිර රූපත් ආත්ම විදිහට අපි කොයිතරම් අල්ලගෙන තිබෙනවාද කියන එක හොඳට තමන්ට අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක්. තමන්ගේ හිතවත් කෙනෙකුට එවැනි දරුණු රෝගයක් වැළඳලා තිබෙනවා කියලා ඇහුව ගමන් මොකද වෙන්නේ? සිතට විශාල දුකක් ඇති වෙනවා. අපිට මේ ළඟදි කෙනෙක් අපිත් එක්ක කතා කරනකොට කිව්වා, තමන්ගේ ළඟම සහෝදරයෙකුට කැන්සර් එකක් හැදිලා කියලා. එයා කියනවා, මට හැදුණනම් ඒක දරා ගන්න පුළුවන්, මගේ ඒ සහෝදරියට හැදින එක මට දරා ගන්න බෑ, සිතන කොටත් මට කෑ ගහලා අඬන්න තරම් දුකක් ඇති වෙනවා කියලා. එතකොට බලන්න පින්වතුනි, අපි මොන තරම්නම් මේ බාහිර ලෝකයට, බාහිර පුද්ගලයන්ට ඇල්ලද, උපාදානය වෙලාද? අන්න එතෙන්දි බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණ. මෙන්න මේ රූපය ආත්මයක් විදිහට හිතාගෙන හිටපු නිසා මේ සියලු දුක් දන්න පරිදේවයන් හටගන්න හේතුව අන්න ඒකයි. ඒ දුක ඇති වෙච්ච පුද්ගලයා
ඒ හඳාවල පිච්ච පුද්ගලය කලින් අවබෝධ කරගෙන හිටියනම් මේ රූපස්කන්ධය වෙනස් වෙනවා, මේක විපරිණාමයට පත් වෙනවා, විවිධ ස්වභාවයන්ට පත් වෙනවා, මේකට රෝග හැදෙන්න පුළුවන්. තමන්ගේ ශරීරයට වගේම තමන්ගේ හිතවත් අයට, තමා වටා සිටින අයට, මේ බාහිර ලෝකයේ අයට මේ தත්ත්වය සිද්ධ වෙන්න පුළුවන් කියන එක රූපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන හිටියනම් මේ රූපය වෙනස් වෙනකොට, විපරිණාමයට පත් වෙනකොට තමන්ට දුකක් ඇති වෙයිද? තමන්ට දරුණු රෝගයක් හැදුනත්, බාහිර කෙනෙකුට දරුණු රෝගයක් හැදුනත් දුකට පත් වෙන්නේ නැහැ. තමන් රූපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන තිබුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝග නිද්දම් පබන් ගුරන් කියලා. මේ ශරීරය කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ වෙන්න පුළුවන්, බාහිර කෙනෙක්ගේ ශරීර වෙන්න පුළුවන්. මේ ශරීරය කියලා කියන්නේ රෝගයන්ට කැදෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අද අපි නිරෝගී පුද්ගලයෙක් විදිහට සිටිනවා. සමහර විට හිත වෙනකොට අපිට අහන්න ලැබෙයි අපි විශාල දරුණු රෝගයකින් පෙළෙන මරණාසන්න රෝගියෙක් වෙන්න පුළුවන් හිත දවසේදී. හැබැයි අපි මේ දේ අවබෝධ කරගෙන හිටියේ නැත්නම් මොකද වෙන්නේ පින්වතුනි? මේ රූපය අන්‍යත ස්වභාවයන්ට වෙනස් වීමට, විපරිණාමයට පත් වෙනකොට අපි මොකද කරන්නේ? ශෝක කරනවා, වැළපෙනවා, පරිදේව කරනවා, දුක්ඛ දෝමනස්ස ඇති කරගන්නවා. එහෙමනම් මේ ධර්මය අපිට අවශ්‍ය වෙන්නේ. සුද්ධවත් අරිය ශ්‍රාවකෙක් වෙන්න නම් මෙන්න මේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්නට ඕන, අවබෝධ කරගන්නට ඕන. එහෙම නැතුව පින්වතුනි අපි භාවනා කරන කාලයේ තුලදී පමණ මේ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඉන් මෙහාට සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට තමන්ට මේ ධර්ම කරුණු ජීවිතයට ගලප ගන්න බැරි නම් අපි අවබෝධ කරගන්න ඕන තමමත් අපි අංශුතවත් පෘතංචනේ කියන එක. අපි මේ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ, හික්මිලා නැහැ. මේ සත්පුරුෂ ධර්මය ආර්ය ධර්මය දකන නැහැ. ආර්ය ධර්මය දැක්කනම් සත්පුරුෂ ධර්මයේ හික්මුණානම් සත්පුරුෂ ධර්මයේ දක්ෂභාවයේ තියෙන කෙනෙක් නම් පින්වතුනි මෙන්න මේ යථාර්ථ ස්වභාවය අවබෝධ කරගන්නවා. යථාර්ථය හමුවේ සැමන්නේ නැතුව, දුකට දෝමනස්සයට පත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ශෝක පරිදේව දුක් දෝමනස්සයන්ගෙන් සිත නිදහස් කරගෙන ජීවත් වෙන්න පුළුවන් දක්ෂභාවයක් තිබෙනවා. මේ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට අන්නෙම නිසා පින්වතුනි අපි අවබෝධ කරගත යුතු ධර්ම කරුණ තමයි මේ රූපය කියන එක පින්වතුනි වෙනස් වීම වලට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සතං රූපං විපරිණාමಂತಿ අඤ්ඤතා හෝති තස්ස රූපා විපරිණාමච්ඡතා භාවා උප්පඤ්ඤන්ති. මෙන්න මේ රූපය වෙනස් වෙන බව, විපරිණාමයට පත් වෙන බව, අඤ්ඤත ස්වરૂපයට පත් වෙලා වෙනස් වෙලා යන ස්වභාවය අවබෝධ කරගත යුතුයි.
මෙන්න මේ කරුණ අවබෝධ කරගන්නව නම් පින්වතුනි, අපි රූපය ආත්මයක් කියලා හිතනවද? ආත්මය රූපයක් කියලා හිතනවද? රූපය තුළ ආත්මය ඇතයි කියලා හිතනවද? ආත්මය තුළ රූපය ඇතයි කියලා හිතනවාද? එහෙම හිතන්නේ නැහැ. ඇයි අපි එහෙම හිතන්නේ නැත්තේ? අපි දන්නවා මේ රූපේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. අපි කලින් කිව්වා අද ඉතාම නිරෝගී පුද්ගලයෙක් හෙට වෙන විට විශාල රෝගයකින් පෙරෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නට පුළුවන්. ඒක ධර්මතාවයක් පින්වතුනි. අපි මොනතරම් මේ රූපයට ආශා කරත්, මොනතරම් මේ රූපයට ඇලුම් කරත්, මොනතරම් රූපයට බැඳුනත් මේ රූපේ විපරිණාමයට පත් වෙන එක වළක්වන්න පුළුවන් සමතෙක් මේ ලෝක ධාතුව තුල නැහැ පින්වතනි. රූපේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, මේක කැඩෙනකොට බිඳෙනකොට කැඩෙන බිඳෙනක වළක්වන්න කාටවත් බැහැ. මේක රෝගී වෙනකොට රෝගී වෙනවා, මේ රෝගී තත්ත්වයන්ගෙන් ඉක්මවා යන්න අප කාටවත් බැහැ පින්වතනි. ඒක අපි අවබෝධ කරගන්න ඕන. අපි තරුණ භාවයේ සිටිනකොට පින්වතුනි, අපි කැමති තරුණ භාවයේ තුලම සිටින්න. මහලු වෙනවට අපි කැමති නැහැ. ඇයි? එතකොට මේ ශරීරය මොකද වෙන්නේ? විරාමත් වෙනවා. ශරීර ශක්තිය නැති වෙලා යනවා මහලු වෙනකොට. තම තමන්ගේ වැඩ කටයුතු තමන්ට කරගන්නට නොහැකි වෙනවා. අපි කවුරුත් කැමතිද ඒ තත්ත්වයට පත් වෙනකොට? කවුගෙන් හරි හවුහරණක් පිළිඳක් පතන්න අපි කැමතිද පින්වතුනි? අපි කවුරුත් කැමති තම තමන්ගේ දේවල් තම තමන් කරගෙන අනුන්ත කරදරයක් නොවී ජීවත් වෙන්න. නමුත් පින්වතුනි, අපි දන්නේ නැහැ අපිට හෙට දවස වෙන විට කොහොමද සිද්ධ වෙයිද. අපේ අතක් පයක් කැඩුනොත් අපිට අංශභාග වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන්න සිද්ධ වුණොත්, මේ ජීවිත කාලෙම තව කාගේ හරි පිහිටක් පතන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි, අපි අදම මේ රූපය පිළිබඳව අවබෝධ කරගත යුතුයි. මේක මනෝමය කියලා අල්ම ගත්තට වැඩක් නැහැ. මේක මොනතරම් උපාදානය කරත් වැඩක් නැහැ. මේක අනාත්ම දෙයක් කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම තමයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මෙතෙක් වෙලාම කතා කරේ රූපය ගැන, ඔය විදිහටම උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වේදනාව පිළිබඳව. වේදනාවත් අපි මොකද කරන්නේ? ආත්මයක් විදිහට ගන්නවා. ආත්මය වේදනාවක් විදිහට ගන්නවා. වේදනාව තුළ ආත්මය ඇතන් කියලා අපි සිතනවා. ආත්මය තුළ වේදනාව ඇතන් කියලා අපි වැරදි දෘෂ්ටියකින්, ආත්ම දෘෂ්ටියකින් අපි මොකද කරන්නේ? ග්‍රහණය කරනවා, අල්ම ගන්නවා, උපාදානය කරනවා. නමුත් පින්වතුනි, මේ වේදනාවේ සමුදය මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. මෙන්න මේ වේදනාව ආත්මයක් විදිහට, ආත්මය වේදනාවක් තිබෙනවා කියලා සිතාගෙන, මේ වේදනාව ආත්ම දෘෂ්ටියෙන් අල්ලා ගන්න තාක්කල් මොකද වෙන්නේ පින්වතුනි? වේදනාව තුළින් ලැබෙන සියලු දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඇයි අපිට එහෙම දුක් විඳින්න සිද්ධ වෙන්නේ? ඇයි වේදනාව නිසා ශෝකයන්, පරිදේවයන්, දුක්ඛයන්, දෝමනස්සයන් ඇති වෙන්නේ? ඇයි? අපි කලින් කතා කරා රූපය ආත්මයක් විදිහට ගන්න නිසා එයින් විපරිණාම ස්වභාවය අපි අවබෝධ කරගෙන නැති නිසා
රූපය වෙනස් වෙනකොට අපි ශෝක පරිදේව දුක් දොම්නස් වලට පත් වෙනවා කියලා. එහෙමනම් ඇයි අපි මේ වේදනාව නිසා ශෝක පරිදේව දුක් දොම්නස් ඇති කරගන්නේ? වේදනාවේ යථා ස්වરૂපය අවබෝධ නොකළ නිසා. අශ්‍රතර ප්‍රත්‍යඥයා මොකද කරන්නේ? වේදනාව මම තුල හිතනවා. වේදනාව තුල ආත්මයක් තිබෙනවා කියලා හිතනවා. මෙන්න මේ වේදනාව ආත්මයක් දෙයක් කියලා හිතනවා. මේක පවතින දෙයක් විදිහට, ස්ථිර දෙයක් විදිහට වේදනාව මම මගේ කියලා මොකද කරන්නේ? අපි අල්ල ගන්නවා, උපාදානය කරනවා. වේදනාව උපාදානය කරනවා. බලන්න අපි මොන තරම් මේ ජීවිතේ වේදනාව උපාදානය කරාද. අපි සැප වේදනාවන් කොයි තරම්නම් පින්වතුනි මම මගේ කියලා අල්ලගෙන උපාදානය වෙන මොන තරම් බැඳිලා කටයුතු කරාද කියන එක තම තමන්ව දන්නවා. වේදනාවට අපි මම මගේ කියලා රැවටෙන, මොළා වෙන, ආත්මයක් කියලා හිතාගෙන මොන තරම් වේදනාවට බැඳුනාද? ඒ වගේම ඔබට මතක ඇති, ඔබේ සැපයි සැපයි කියලා අල්ලගෙන උපාදානය කරපු සැප වේදනාව වෙනස් වෙනකොට ඔබේ සිතට මොකද දැනුනේ? දුකක් දැනුණා. වේදනාව වෙනස් වෙනකොට සිතට විශාල දුක දෝමනස්සයක් පරිදේවයක් සිතට දැනුණා. ඇයිනේ අපි සැප වේදනාව අල්ලගෙන උපාදානය කරගෙන සිටිනකොට මම මගේ කියලා හිතාගෙන මම විඳිනවා, මමයි මේ සැප විඳින්නේ කියලා සැප වේදනාව විඳිනකොට පින්වතුනි අපි දැනගෙන හිටියද මේ සැප වෙනස් වෙලා යන්න පුළුවන් කියන එක? දැනගෙන හිටියේ නැහැ. බලන්න තමන් ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙක් ඇසුරු කරනකොට, ඒ ප්‍රියමනාප පුද්ගලයා තුළින් තමන් ඇසුරු කරනකොට තමන්ට ලැබෙන සැප, තමන්ට ලොකු සිතට සැනසීමක්, සැපක්, සැප වේදනාවක් දැනෙනවා. හැබැයි පින්වතුනි අපි නොසිතු වේදනාවකදී තමන්ගේ ළඟින් මැසුරු කරපු තමන්ගේ ප්‍රියමනාපම පුද්ගලයන් වෙනස් වුණොත් එහෙම තමන්ට මොකද වෙන්නේ? දුක හටගන්නවා. ඇයි? තමන් හිතුවේ නැහැ මේ වේදනාව වෙනස් වෙන දෙයක් කියලා තමන් අවබෝධ කරගෙන තිබුණේ නැහැ. අන්න ඒ නිසා පින්වතුනි මේ වේදනාවේ යථා ස්වરૂපය අපි අවබෝධ කරගත යුතුමයි. සැප වේදනාවක් උනත්, දුක් වේදනාවක් උනත් මේ සෑම වේදනාවක්ම වෙනස් වෙනවා, විපරිණාමයට පත් වෙනවා, වෙනස් ස්වરૂපයන්ට පත් වෙනවා කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. මනතරම් සැප වේදනා තිබුණත් පින්වතුනි ඒ සෑම සැප වේදනාවක් විපරිණාමයට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. මේ මොහොතේ සැප වේදනාව තව සල්ප මොහොතකින් දුක් වේදනාවක් බවට පත් වෙන්නට පුළුවන්. මේ විලාගේ දුක් වේදනාව තව සල්ප මොහොතකින් සැප වේදනාවක් බවට පත් වෙන්න පුළුවන්. සමහර විට අදුක්කම සුඛ මධ්‍යස්ථ ස්වභාවයේ වේදනාවක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේකයි වේදනාවේ යථා ස්වરૂපය නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙනවා
අන්‍යත ස්වභාවයන්ට වෙනස් වීම වලට පත් වෙනවා කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. මෙන්න මේ අවබෝධ කරගන්නේ නැතුව වේදනාවේ යථාර්ථ ස්වરૂපය අවබෝධ කරගන්නේ නැතුව වේදනාව ආත්මවත්දයක් විදිහට ගත්තොත් ආත්මය තුළ තමන් වේදනාව විඳිනවා කියලා හිතුවොත් පින්වතුනි අන්නේ වැරදි ආත්ම දෘෂ්ටිය තිබෙන තාක් වේදනාව නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ දුක්වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඊළඟ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සංඥාව සංඥා ස්කන්ධය මේ සංඥාව ආත්මයක් විදිහට ගන්නවා. ආත්මය සංඥාවක් විදිහට ගන්නවා. සංඥාව තුළ ආත්මය ඇතයි කියලා හිතනවා. ආත්මය තුළ සංඥාව ඇතයි කියලා හිතනවා. මෙන්න මේ විදිහට පින්වතුනි මේ සංඥාව ආත්ම දෘෂ්ටියෙන් ගන්න තාක්කල් මොකද වෙන්නේ? සංඥාව නිසා සංඥාව උපාදානය කිරීම නිසා සංඥාව තුළින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ඇති වෙනවා. සංඥා උපාදානය කරන තාක්කල් සංඥාව මම නෙවෙයි කියලා ගන්න තාක්කල් මොකද වෙන්නේ පින්වතුනි? ඒ තුළින් දුකම ඇති වෙනවා, දුකම ලබා දෙනවා. එහෙනම් මේ සංඥාව කියන එකත් පින්වතුනි අපි අවබෝධ කරගන්න ඕන. මේ සෑම සංඥාවක්ම විපරිණාමයට පත් වෙනවා, වෙනස් ස්වરૂපයන්ට පත් වෙනවා කියන එක. සමහර විට අපි යමක් අද හඳුනා ගන්න විදිහ නෙමෙයි පින්වතුනි, තව ටික වේලාවකින් බලනකොට අපි හඳුනාගත්ත දේ සම්පූර්ණ වෙනස් ස්වરૂපයකට පත් වෙලා තිබෙන්නට පුළුවන්. එතකොට අපි මුලදි දැක්ක සංඥාවම නැවත අපි සෙව්වොත් ඒ සංඥාවම දකින්න උත්සාහ කළොත් මොකද වෙන්නේ පින්වතුනි? අද සංඥාව වෙනස් වෙලා තිබෙනවා දකිනකොට තමන්ගේ සිතට දුක ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද මෙච්චා තං දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් පින්වතුනි අනිවාර්යයෙන් එය දුකක් බවට පත් වෙනවා. යද මෙච්චං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් එය ඒකාන්තයෙන්ම දුකක් බවට පත් වෙනවා. අනිත්‍ය කියලා කියන්නේ නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙනවා, නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙනවා කියන එකයි. එහෙනම් බලන්න පින්වතුනි, තමන්ගේ ඉතාම ප්‍රියමනාප පුද්ගලයේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, තමන්ගේ භාර්යාව වෙන්න පුළුවන්, තමන්ගේ ප්‍රියමනාප දූ දරුවන් වෙන්නට පුළුවන්, මුණුතරු මිනිපිරියන් වෙන්න පුළුවන්. තමන් හැම කෙනෙක්ම දැන් සංඥාවකින් හඳුනාගෙන තියෙනවා. මේ කෙනා මෙන්න මේ විදිහයි, මෙන්න මේ හැඩයයි කියන සංඥාව හඳුනා ගැනීම තමන්ගේ සිත තුළ ඇති කරගෙන තිබෙනවා. නමුත් ඒ සංඥාවේ හඳුනා ගැනීම වෙනස් ස්වરૂපයකට, අන්‍යක ස්වરૂපයකට වෙනස් වෙච්ච විපරිණාම ස්වરૂපයකට පත් වෙනකොට අපිට මොකද වෙන්නේ? ඒ සංඥාව නිසා දුක ඇති වෙනවා. අපි කලින් අවබෝධ කරගෙන හිටියේ නැත්නම් මේ සෑම සංඥාවක්ම, මේ සෑම හඳුනා ගැනීමක්ම විප
විපරිණාමයට පත්වෙනවා කෙනෙක් අවබෝධ කරගෙන හිටියේ නැත්නම් මොකද වෙන්නේ? සංඥාව වෙනස් වෙනකොට ඒ තුලින් අපිට දුක ඇති වෙනවා. ඒක ප්‍රධාන හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ මෙන්න මේ ආත්මීය සංකල්පය. වැරදි සංකල්පය සංඥාව ආත්මයක් විදියට ග්‍රහණය කරපු නිසා, සංඥාව ආත්මයක් විදියට අල්ලගත්තු නිසා, උපදානය කරපු නිසා ඉදින්වතුනේ සංඥාව වෙනස් වෙනකොට, අන්‍යත ස්වරූපයට වෙනස් ස්වරූපවලට පත් වෙනකොට ඒ තුළින් ශෝක පරිදේව දුක් බන්න තමන්ගෙට තුළ ඇති වුණේ මෙන්න මේ සංඥාව ආත්මයක් දෙයක් කියලා හිතාගෙන හිටපු නිසා. ඒ වගේම තමයි පින්වතුනි සංස්කාර. සංස්කාර කියලා කියන්නේ මොනවද? සිතුවිලි. තමන්ගේ සිත තුළ ඇතිවෙනා වූ සිතුවිලි ධර්මවලට තමයි සංස්කාර ධර්ම කියලා කියන්නේ. මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම පින්වතුනි සංස්කාර ධර්ම. එන්නේ හේතුන්ගෙන් හටගත් යමක් තිබෙනවා නම් ඒ සෑම දෙයක්ම සංකත ධර්ම, සංස්කාර ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එමනම් බලන්න පින්වතුනි මේ ලෝකේම රඳාපවතින දෙන්නේ සංස්කාර ලෝකයේ මත. අපි ඒක පිළිගන්නවද? මේ මුළු ලෝකයේම රඳා පවතින්නේ සංස්කාර ධර්ම මත. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි සිහි නැති කරපු වෙලාවකට පින්වතුනි අපි තද නින්දකට සිට පත්වච්ච අවස්ථාවකදී මේ ලෝකයේ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මම මගේ කියලා අපි අල්ලගත්තු දේවල් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොනතරම් සංඥා මේ ලෝකයේ සිටින් අල්ලගෙන තිබුණත් ඒ දේවල් පවතිනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඇයි? අපේ සිතේ වෙනාමේ අක්‍රීය තත්ත්වයට පත් වෙලා තිබෙන නිසා. එහෙමනම් මේ මුළු ලෝකෙම රඳාපවතින දෙන්නේ තමන්ගේ මානසිකාරය මත. තමන්ගේ මානසිකාරය පවතින තාක් කල් මම නගේ කියලා අල්ලගන්න දේවල් පවතිනවා. හැබැයි මානසිකාරය නැත්තම් මනමගේ භාවයේද නැහැ. මේ මුළු ලෝකෙම එහෙනම් රඳාපවතින්නේ සංස්කාර ධර්ම මත කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. එහෙනම් මේ සංස්කාර කියලා කියන්නේ මොනවද? තමන්ගේ සිත තුළ පහළ වෙන සියලු සංස්කාර. කොහොමද මේ සංස්කාර සිත තුළ පහළ වෙන්නේ? කොයි විදිහටද මේ සංස්කාර සිත තුළ ඇති වෙන්නේ? රූප සංචේතන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ශබ්ද සංචේතන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ගන්ධ සංචේතන, රස සංචේතන, ධම්ම සංචේතන, ඒ වගේම පොට්ටබ්බ සංචේතන. මෙන්න මේ සංචේතන කියලා කියන්නේ සංස්කාර ධර්ම. රූප සංචේතන කියලා කියන්නේ මොනවද? ඇත්තට රූපයක් දැක්කට පස්සේ ඒ රූපය පිළිබඳ යම් තවත් සිතුවිලි ධර්ම පහළ වෙනවා නම් ඒ සියලුම සිතුවිලි වලට අපි කියනවා රූප සංචේතන කියලා. තමන්ගේ ඇස් දෙක අරිනවත් එක්කම ඇසට යම් කිසි අරමුණක් රූපයක් මුණ ගැසුණට පස්සේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්න පුළුවන්, තමන් කැමති ප්‍රිය දෙයක් වෙන්න පුළුවන්, තමන් අකමැති අප්‍රිය අරමුණු වෙන්නට පුළුවන්.
නමුත් හොඳයි හොඳයි කියලා ගත්තත් නරකයි නරකයි කියලා ගත්තත් මේ සෑම දෙයක්ම තමන්ගේ සිත තුළ ඇති වෙලා නැති වෙලා යන සංස්කාර ධර්ම ටික පමණයි. ඒ වගේම තමන්ගේ කනට ඇහෙන ශබ්දයක් අරමුණු කරලා යම් තාම් සංස්කාර ධර්ම පහළ කරගන්නා නම් ඒවා හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, කුසල සංස්කාර වෙන්න පුළුවන්, අකුසල සංස්කාර වෙන්න පුළුවන්. නමුත් ඒ සෑම සංස්කාරයකම ස්වરૂපය තමයි පින්වතුනේ විපරිණාම ස්වરૂපය, ඇති වෙනා නැති වෙනා යන ස්වභාවය. මෙන්න මේ විදිහට ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට දැනෙන මේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන මෙන්න මේ ඇස්කන් නාසාදී ඉන්ද්‍රයන්ට අරමුණු හමුවීමේදී ඇතිවෙන සියලුම සංස්කාර ධර්මයන්ගේ ස්වરૂපය තමයි විපරිණාමයට පත්වෙන ස්වરૂපය. අන්‍යත ස්වરૂපයට පත්වීම, වෙනස් වෙනස් ස්වરૂපයන්ට පත්වීම, ඒ වගේම ඇති වෙනා නැති වෙනා යන ස්වභාවය මේ සෑම සංස්කාර ධර්මයකටම පොදු ධර්මතාවය. මෙන්න මේ කරුණ අවබෝධ කරගෙන නැත්නම් පින්වතුනි අපිට කුමක්ද සිද්ධ වෙන්නේ? සංස්කාර ආත්මයක් විදිහට හිතනවා. ආත්මය තුළ සංස්කාර තිබෙනවා කියලා හිතනවා. සංස්කාර තුළ ආත්මයක් ඇතයි කියලා හිතනවා. ආත්මය තුළ සංස්කාර ඇතයි කියලා හිතනවා. මම සිතනවා මගේ සිතුවේ මගේ සංස්කාර, මම තමයි ඒ කුසල සංස්කාර ඇති කරගන්නේ මම තමයි කියලා. මොකද කරන්නේ අපි? සංස්කාර අල්ලගෙන උපාදානය කරනවා. දැන් තමන් භාවනා කරනවා කියලා සිතන්න. තමන් දැන් මෛත්‍රී භාවනාව කරනවා. එතකොට මේ මෛත්‍රී භාවනාවට අදාළ කරන මෛත්‍රී සහගත මනෝ කර්ම යම් තාක් රැස් කරනවා නම් ඒ සෑම මනෝ සංස්කාරයකම ස්වභාවය මොකක්ද? ඇති වෙනා නැති වෙනා යන ස්වභාවය. එහෙමනම් පින්වතුනි අපි මෛත්‍රී භාවනාව කරනකොට අපි මුලින්ම බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී පිළිබඳව සිතනවා. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට මේ මාර්ගයේ ගමන් කරන අය විදිහට අපේ සිත් තුළත් මේ මේ ආකාරයෙන් මෛත්‍රී සහගත සිතුවිලි දියුණු කරන්නට ඕන කියලා තමන්ගේ සිතෙත් මෛත්‍රී සිතුවිලි ඇති කරගන්නවා. ඒ ඇති කරගත්තා වූ මෛත්‍රී සහගත චේතනාව, මෛත්‍රී සහගත චිත්තේ අපි මුළු විශ්ව ධාතුවම අරමුණු කරගෙන මෛත්‍රී පතුරවනවා. නමුත් මෙන්න මේ හැම අවස්ථාවකදී මොකක්ද සිද්ධ වුනේ? මෛත්‍රිය අරමුණු කරගෙන, මෛත්‍රිය පාදක කරගෙන තමන්ගේ සිත තුළ යම් තවත් සංස්කාර ධර්ම සිතුවිලි ධර්මයන් රැස් කරගත්තා නම් ඒ සෑම සංස්කාර ධර්මයක්ම භාවනාව කරලා අවසන් වෙනකොට නිරුද්ධ වෙලා නැති වෙලා යනවා කියන එක අපි අවබෝධ කරගන්න ඕන. එහෙනම් මම මෛත්‍රිය වැඩුවා, මට මහා මෛත්‍රියක් තිබෙනවා, මට මෛත්‍රිය මෙහෙම මෙහෙම වැඩෙනවා, මමයි මෛත්‍රී භාවනාව කරේ, මට මෙහෙම පුළුවන් කිය කියා ආත්ම දෘෂ්ටියෙන් ගන්න දෙයක් එතන ඉතුරු වෙලා තිබෙනවාද? මෛත්‍රී භාවනාව වඩන අවසන් වෙනවත් එක්කම මෛත්‍රිය හා සම්බන්ධ ඇති වූ සියලු සංස්කාර ධර්ම එතන එතනම නැති වෙවි, නිරුද්ධ වෙවි යනවා. එවනම් බලන්න පින්වතුනි, මම කළා මගේ භාවනාව,
මමං කළේ කියන ගන්න යමක් ඉතුරු වෙනවද? මෛත්‍රිය පමණක් නෙමෙයි, ඕක අපේ ජීවිතයටම එකතු කරගත්තොත් එදිනෙදා ජීවිතේ කරන සෑම දෙයක්කටම ගලපල බැලුවොත් පින්වතුනේ, සෑම ක්‍රියාවක් තුළම සිද්ධ වෙන්නේ සංස්කාර ධර්ම ටිකක් අරමුණු කිරීමක්ම පමණයි. හුදු සංස්කාර ධර්ම ටිකක් නැති වෙනවා, හුදු සංස්කාර ධර්ම ටිකක්ම නැති යනවා. දැන් තමන් සිහිපත් කරලා බලන්න, තමන් ඉතාමත් සන්තෝෂෙන් තමන් බොහෝම කැපවීමෙන් බොහෝම උනන්දුවෙන් තමන් විශාල කුසල කර්මයක් සිදු කරපු අවස්ථාවක්. ඒ කුසල කර්මය සිදු කරන මොහොත තුළ තමන්ගේ සිත තුළ මොනතරම් ශ්‍රද්ධා සිතුවිලි ජනිත වුණාද, මොනතරම් සුඛ වේදනාවන් සිත තුළ ජනිත වුණාද, මොනතරම් මේ පින්කම සම්බන්ධයෙන් සංස්කාර ධර්ම පහළ කරගත්තද සතුට වුණාද, සිත සිතා සතුට වුණාද, අන් අය සමග ප්‍රකාශ කර කර සතුට වුණාද කියන සිතල බලන්න පින්වතුනි. නමුත් ඒ සංස්කාර ධර්ම එකක්වත් දැන් තිබෙනවාද? ඒ එකක්වත් දැන් සංස්කාර ධර්ම කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ මොහොතේ මේ වැටි වුණා, ඒ මොහොතේ මේ සංස්කාර ධර්ම නැති වෙලා ගියා. එහෙමනම් අපේ ජීවිතේ මේ තාක්කල් සිදුවෙච්ච සියලුම ක්‍රියාදාමයන් තුළ අපි ආපස්සට හැරිලා බැලුවොත් පින්වතුනේ, අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම සිද්ධ වුණේ තුන්නෝකයි. තරහ සිතක් ඇති වුණා කියලා කියන්නේ සංස්කාර ධර්ම ටිකක් ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් පමණයි. රාග සිතක් ඇති වුණා කියලා කියන්නේ පින්වතුනි සංස්කාර ධර්ම ටිකක් ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් පමණයි. ශ්‍රද්ධාව ජනිත වුණා කියලා කියන්නේ සංස්කාර ධර්ම ටිකක් ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් පමණයි. එහෙමනම් මම කළා මගේ කියලා ගන්න කුමක්ද පින්වතුනි මේ සංස්කාර ස්කන්ධය තුළ? එකම එක සංස්කාරයක්වත් මම මගේ ආත්මයක් විදිහට ගන්න ඉතුරු වෙලා තිබෙනවද? සංස්කාර ස්කන්ධේ කොතනකද මම මගේ කියලා ගන්න යමක් ඉතුරු වෙලා තියෙන්නේ? පුදු සංස්කාර ධර්ම ටිකක් නැති වුණා, පුදු සංස්කාර ධර්ම ටිකක්ම නැති වුණා. මුළු ජීවිතේම සිද්ධ වුණේ එපමණයි පින්වතුනි. දැනට සිද්ධ වෙන්නේ ඕන් ක්‍රියාදාමයමයි. මේ පින්වත් පිරිස බොහොම පැහැදීමේ මේ වෙලාවේ සංසුන් මනසකින් මේ ධර්ම ශ්‍රවණය කරනවා. නමුත් මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ සංස්කාර ධර්ම ටිකක් නැති වෙනවා, සංස්කාර ධර්ම ටිකක්ම නැති වෙලා යනවා. මේ මොහොත ශබ්ද සංචේතනා තමයි තමන්ගේ සිත තුළ හටගන්නේ. මේ අහන ලද ශබ්දයට අනුව මේ පින්වත් පිරිසගේ සිත තුළ සංස්කාර ධර්ම ඇති වෙනවා. ධර්ම සංස්කාර කියන්නේ පින්වතුනි සංගත ධර්ම ටිකක්. මේ ධර්ම සංස්කාර ධර්ම ටික ඇති වෙනවා. දැන් ධර්ම දේශනාව නතර කරනවත් එක්කම ඒ ධර්ම ශ්‍රවණය කරපු සංස්කාර ටික එතන එතනම නිරුද්ධ වෙලා නැති වෙලා යනවා. එහෙමනම් මේ මොහොතේ වෙන්නේ මොකද්ද? මේ සංස්කාර විපරිණාමයට වෙනස් වීමට නිරුද්ධ වී යාමට පත්වීමක් සිද්ධ වෙන්නේ. එහෙමනම් අනාගතයේ සංස්කාර ගැන හිතුවත් පින්වතුනි ඔය ක්‍රියාදාමයමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ සංස්කාර ලෝකයේ තුල ආත්මයක් විදිහට මම විදිහට මගේ විදිහට ගන්න කුමක්ද ඉතුරු වෙන්නේ කියලා දැන් හොඳට හිතන බලන්න. එහෙමනම් මෙන්න මේ සංස්කාර ස්කන්ධයේ යථා ස්වરૂපය යම් කිසි කෙනෙක් අනුබෝධ කරගත්තා නම් පින්වතුනි මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය ස්වභාවයට විපරිණාම ස්වභාවයට පත් වෙනකොට ඒ තුලින් අපිට දුකක් හටගනීවිද, ශෝකයක් හටගනීවිද, පරිදේවය දෝමනස්සයක් හටගනීවිද? එහෙම වෙන්න බැහැ. සංස්කාරවල යථා ස්වභාවය යමෙක් අවබෝධ කරා නම් තමන්ගේ සංස්කාර තමන්ගේ සිත තුළ ඇති වී නැති වී යන සංස්කාර ධර්ම වෙනස් වෙනකොට බාහිර පුද්ගලයන්ගේ සිත් තුළ ඇති වෙලා නැති වෙලා යන සංස්කාර ධර්මයන් අන්‍යතර
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ඇති කරගන්නට පුළුවන්ද? ඇති කරගෙන වැඩක් තිබෙනවාද කියලා හිතන්න පින්වතුනි. සංස්කාරවල ස්වરૂපේ තමයි ඇති වෙලා නැති වෙලා විපරිණාමයට පත්වීම. මේක වෙනස් කරන්න, මේක බලපවන්න, විපරිණාමය නැති කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. එමනම් අපිට තියෙන්නේ මේක අවබෝධ කර ගැනීම පමණයි. සංස්කාරවල යථා ස්වરૂපය මෙන්න මේකයි කියලා අපි අවබෝධ කරගන්නට ඕන. එහෙම අවබෝධ කරගන්න කෙනෙකුගේ සිත තුළ පහළ වෙන සංස්කාර මම මගේ ආත්මය කියලා ආත්ම දෘෂ්ටියෙන් වැරදි දෘෂ්ටියෙන් අපි අල්ලාගන්නේ නැහැ. මෙන්න මේ විදිහටම තමයි පින්වතුනි විඥාන ස්කන්ධය විඥාන ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. නමුත් මේ අශ්‍රුතවත් වූ ප්‍රපංචනයා මොකද කරන්නේ? විඥානය ආත්මය කියලා හිතනවා. ආත්මය විඥානය ආත්මය විඥානය තිබෙනවා කියලා හිතනවා මේ ආත්මය තුල. විඥානය ආත්මය දෙයක් කියලා දකිනවා. ආත්මය තුල විඥානය තිබෙනවා කියලා හිතනවා. මෙන්න මේක පින්වතුනි වැරදි දෘෂ්ටියක්. විඥානය පිළිබඳ ඇති කරගන්නා වූ ආත්මීය සංකල්පය මේ වැරදි දෘෂ්ටිය අපි දුරු කරන්න ඕන. මේ වැරදි දෘෂ්ටිය දුරු කරන තාක්කල් සත්‍ය පුද්ගල සංඥාව සංඛාය දිට්ඨිය නිරුද්ධ කරන්නට ලැබෙන්නේ නැහැ. එමනම් මේ විඥානය කියන එකත් පින්වතුනි නිරන්තරයෙන් ඇතිවී ඇතිවී නැතිවී නැතිවී යන දෙයක් කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. අපි දන්නවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා අපේ සිත තුළ ඒ අවස්ථාවන් තුළ විඤ්ඤාණ පහළ වෙනවා. දැන් අපි ඇසෙන් රූපයක් දැක දැක සිටිනකොට පින්වතුනි චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. ඒ මොහොතේම යම්කිසි විශාල ශබ්දයක් ඇහුනොත් මොකද වෙන්නේ? රූපය දැක දැක හිතපු සිත ඒ චක්කු විඤ්ඤාණය එතනම නැති වෙලා අර ශබ්දය කුමක්ද කියලා අපි හොයන්න යනවා. සෝත විඤ්ඤාණයට ඒ වෙලාවේ සිත අරමුණු වෙනවා. එතකොට බලන්න පින්වතුනි ඒ වෙලාවේ ශබ්දය අරමුණු කර කර හිටපු සිතත් ඒ මොහොතෙම නැති වෙලා යනවා. ඒ මොහොතෙම ඇති වෙන විඥාන ඒ මොහොත තුලම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. එහෙමනම් මේ විඥානේ කොතනකද ආත්මයක් කියලා ගන්න තියෙන්නේ? මේ විඤ්ඤාණ ඇසට පෙනෙන චක්කු විඤ්ඤාණ වලවත් කනට ඇසෙන මෙන්න මේ ශබ්ද නිසා ඇතිවෙන සෝත විඤ්ඤාණ වලවත් ඒ වගේම ඝාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ එකම තැනකදීවත් ආත්මයක් විදිහට මම මගේ විදිහට ගන්නට යමක් ඉතුරු වෙනවාද කියලා හොඳට නුවණින් විමසලා බලන්න. ඒ මොහොතේ ඇති වෙන විඥානය ඒ මොහොත තුලම නැතිවි නැතිවි යනවා. අපේ මේ ජීවිත කාලය පුරාම ආපස්සට හැරිලා බලනකොට පින්වතුනි අපි මොනතරම් ඇසෙන් රූප දැක්කාද, ඒ තුල චක්කු විඥාන ඇති වුණාද, මොනතරම් කනින් ශබ්ද ඇසුවාද, ඒ අවස්ථාවල කොයිතරම් නම් සෝත විඥානය ඇති වුණාද, ඒ වගේ මොනතරම් ගඳ සුවඳ අපි ආග්‍රහණය කරාද, ඒ වායේ මොනතරම් ඝාන විඥාන ඇති වුණාද, මොනතරම් දිවට රස දැනුම තිබෙනවද, ඒ මොනතරම් නම් ජීවහා විඥාන ඇති වී ඇති වී නැති වී නැති වී ගියාද, කයට මොනතරම් ස්පර්ශ ලැබෙන තිබෙනවද, ඒ සෑම ස්පර්ශයක් මේ කාය විඥානයක් ඇති වී ඇති වී නැති වී නැති වී ගියා. මෙන්න මේ වගේ මනසට මොනතරම් ධම්මාරම්මන අරමුණු වුණ දැසුනද, ඒ අවස්ථාවලදී ඇතිවෙච්ච මනෝ විඥාන එතන එතනම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි ගියා. වැඩි ඈතකට යන්න අවශ්‍ය නැහැ පින්වතුනි. මේ පින්වත් පිරිස අද හිමිදිරි පාන්දර
සමුද්‍රයේදී අතරමඟදී මොනතරම් රූප දැක්කාද? ඒ රූප එකක්වත් දැන් තිබෙනවාද? ඒ ඇතිවෙච්ච රූප දකින්නකොට ඇතිවෙච්ච චක්කු විඥාන ඔක්කොම දැන් නැති වෙලා ගිහිල්ලා තමන් ගෙදරින් ගන්නේ ස්ථානයට එනකොට මොනතරම් ශබ්ද ඇහුණාද? ඒ ඇසිච්ච ශබ්ද අරමුණු කරගෙන ඇතිවෙච්ච සෝත විඥාන ඔක්කොම දැන් නැති විනැති නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ වගේම මෙන්න මේ විඥාන හැම එකක්ම පින්වතුනි ඒ මොහොතේම ඇති වෙලා ඒ මොහොතේම නැති වෙලා යනවා නම් මේ විඥානය තුළ ආත්මයක් කියලා ගන්නට කුමක්ද ඉතුරු වෙන්නේ? ආත්මේ විඥානේ තියෙනවා කියලා ගන්නට කුමක්ද ඉතුරු වෙන්නේ පින්වතුනි? එහෙමනම් තමන්ට අවබෝධ වෙන්න ඕන මේ විඥානය තුළ ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ කියන කරුණ තමන්ට අවබෝධ වෙන්න ඕන. මෙන්න මේක අවබෝධ නොකරපු අශ්‍රුතවත් ප්‍රත්‍යක්ෂණයා විඥානය ආත්මයක් කියලා දකින නිසා ඒ නිසා ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එහෙමනම් පින්වතුනි ඒ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ආත්මයක් විදිහට ගන්නා තාක්කල් මමගේ කියලා අල්ලාගෙන උපාදානය කරන තාක්කල් අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වෙන්නට ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව තුළම දේශනා කරලා තිබෙනවා. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වෙන්න නම් අපි කොහොමද මානසිකාර්ය පැවැත්විය යුත්තේ කියන එක ඒ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ආකාරයට රූපස්සතේන භික්කවේ අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං උද්දේචේව රූපං ඒතරහිච සබ්බං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මන්ති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා තේ පහුඤ්ඤන්ති තේසං පහනා න පරිතස්සති අපරිතස්සං සුඛං විහරති සුඛං විහරං භික්ඛෝ තදංග නිබ්බුතෝති උච්චති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ කියන්නේ පින්වතුනි මෙන්න මේ රූපේ අනිත්‍යතාවය ඒ වගේම විපරිණාම ස්වභාවය නිරෝධය විරාගය යම් කිසි කෙනෙක් දකිනා නම් අන්න ඔහුට පින්වතුනි මෙන්න මේ රූපයෙන් නිදහස් වෙන්නට පුළුවන්. රූපේ නිසා හටගන්නා වූ කෙලෙස් වලින් තදංග වශයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි මේ රූපේ ආත්ම දෘෂ්ටිය අයින් කරලා මේ රූපය විපරිණාමයට පත්වෙන දෙයක්, මේක අනිත්‍ය දෙයක්, මේක නිරෝධයට පත්වෙන නැති වෙලා යන දෙයක් කියන සම්මප්පඤ්ඤායෙන් ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්තව පින්වතුනි මෙවැනි ආකාරයෙන් යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් ඔහුට පුළුවන් තදංග වශයෙන් නිවීමක් සිත තුළ අත්දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්නේ නිවීම ඇති කරගන්න නම් පින්වතුනි මේ රූපය තුළ තියෙන ආත්මීය සංකල්පය ආත්ම දෘෂ්ටිය අපේ සිතින් අපි ඉවත් කරන්න ඕන. රූපය ආත්මයක් විදිහට දකින එක රූපය තුළ ආත්මයක් තිබෙනවා කියලා හිතන වැරදි දෘෂ්ටිය අයින් කරන මේ රූපය කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන විපරිණාමයට පත් වෙන වෙනස් ස්වરૂපයන්ට ලක් වෙන අනිත්‍ය නිරුද්ධ වෙන යන දෙයක් කියලා
අවබෝධ කරවත් රූපය පිළිබඳ විරාගයක් කැටි වෙනවා නොවැළුමක් කැටි වෙනවා මෙන්න මේ විරාගය නිසා මෙන්න මේ නොවැළුම නිසා පින්වතුනි අපිට රූපේ නිදහස් වෙන්න මේ රූපයට තියෙන උපාදානයේ බැඳීමෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා අන්න එහෙම නිදහස් වුණොත් පින්වතුනි රූපේ යථා ස්වરૂපේ යමේ අවබෝධ කරගත්තොත් රූපය අන්‍යත ස්වરૂපයට විපරිණාමයට පත් වෙනකොට ඒ තුළින් කිසිදු දුක ශෝකය පරිදේවය ඇති වෙන්නේ නැහැ පින්වතුනි කිසිම දුක් ඇති වෙන්නේ නැහැ රූපය වෙනස් වෙනකොට රූපයට විඳාකාර ළෙඩ දුක් හැදෙනකොට මේ රූපය දිර දිරා යනකොට ඒ වගේම අපි හැම කෙනෙක්ම මරණයට පත් වෙනවා මේ රූපයෙන් සිත අයින් වෙනකොට පින්වතුනි අපි කිසි කෙනෙකුට බියක් මේ පරිසංසනාවක් නැතුව මුහුණ දෙන්න නම් මේ රූපේ යථා ස්වභාවය අපි අවබෝධ කරගන්නට ඕන රූපේ යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් ඒ තුළින් ඇතිවෙන ශෝක පරිදේව දුක් දන්න නැති කරගන්නට පුළුවන් ඒ වගේම තමයි පින්වතුනි වේදනාවේ යථා ස්වરૂපය යම්කිසි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් සම්මා ප්‍රඥාවෙන් සම්මා දිට්ඨියෙන් යථාභූත ඥානයෙන් මේ වේදනාවේ විපරිණාම වෙනස් වෙන ස්වභාවය වෙනස් ස්වરૂපවලට නිරන්තරයෙන් පත් වෙන ස්වභාවය නිරුද්ධ වී යන ස්වභාවය යමෙක් අවබෝධ කරගන්නවා නම් වේදනාව කෙරෙහි විරාගයක් ඇති වෙනවා නොවැළුමක් ඇති වෙනවා අන්න ඒ තුළින් පින්වතුනි තමන්ගේ සිතේ නිදහස් බව ඇති කරගන්න පුළුවන් ඒ වගේම තමයි සංඥාව සංස්කාර විඥාන කියන මෙන්න මේ අනිකුත් ස්කන්ධයන්ගේද යථා ස්වરૂපය විපරිණාමයට පත් වෙන ස්වභාව අනිත්‍යතාවයට නිරෝධයට පත් වෙන ස්වභාවය යමෙක් අවබෝධ කරගන්නවා නම් ඔවුන්ටත් මෙන්න මේ සංඥාව කෙරෙහි සංස්කාර කෙරෙහි විඥාන කෙරෙහි විරාගයක් නොවැළුමක් ඇති කරගෙන ඒ ස්කන්ධවලින් නිදහස් වෙන්නට පුළුවන් තදංග නිබ්බුතුය කියන මෙන්න මේ තාවකාලික වශයෙන් හෝ මේ කෙලෙස් වලින් සිත නිදහස් කරගෙන සතුටින් සුවසේ වාසය කරන්න පුළුවන් කියන එක පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අත්තදීප කියන සූත්‍ර දේශනාව තුළ දේශනා කරලා තිබෙනවා එමනම් අන්නේ සූත්‍ර දේශනාවේ තිබෙන සාරාංශය තමයි පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධ ලෝකය ආත්මීය වශයෙන් මම මගේ කියන වැරදි දෘෂ්ටියෙන් නොගෙන මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ යථා ස්වરૂපය සම්මා ප්‍රඥාවෙන් සම්මා දිට්ඨියෙන් විමස විමසා බලන්නට ඕනි මේ රූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙනවා අන්‍යත ස්වરૂපයට පත් වෙනවා මේ ස්කන්ධ ධර්ම නිරන්තරයෙන් නිරුද්ධ වී යනවා කියන එක යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියෙන් යථාභූත ඥානයෙන් දකිනවනම් ඔහු මේ පංචස්කන්ධ ලෝකයට නොවැළුණු පුද්ගලයෙක් වෙනවා ඒ පංචස්කන්ධ ලෝකය අවබෝධ කරගත් පුද්ගලයා පංචස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙච්ච නොබැඳුණු කෙනෙක් බවට නිබ්බුත තත්ත්වයට නිවුණු තත්ත්වයට පත්තුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව තුළ දේශනා කරලා තිබෙනවා අන්න එම නිසයි පින්වතුනි උන්වහන්සේ දේශනා කරේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනන්‍ය සරණ ධම්ම දීපා භික්ඛවේ විහෙරත
කරගන්න තමන්ම පිහිට කොටගෙන ධර්මය සරණ කරගෙන මෙන්න මේ කියන උතුම් ධර්මතාවයන් අවබෝධ කර ගැනීමයි බුදුරජාණන් වහන්සේ ධර්මය සරණ යනවා කියන එකෙන් අදහස් කළේ. එම නිසා පින්වතුනි යමෙක් ධර්මය සරණ ගිහින්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් සිත නිදහස් කර ගැනීමට නම් එන මේ පංචස්කන්ධය තුළ තිබෙන ආත්ම දෘෂ්ටිය අයින් කරන සම්මා දිට්ඨිය පහළ කරන තැනතේ අන්නයේ තුළින් තමයි ශෝක පරිදේව දුක් දෝමනස්යන් සිත නිදහස් කරගෙන ධර්මයේ දූපත කරගෙන ධර්මයේ සරණ යන්න පුළුවන් වෙන්නේ. මන්නේ පින්වත් පිරිස මෙතෙක් වේලාම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අත්පත් කරගත්තා වූ ඒ කුසල ශක්තිය මේ හැම දිනාතම හැකිතාක් එක්මනින් උතුම් ධර්මය අවබෝධ කරගෙන බුදුපසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලා නිසනසී වදාළ ඒ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අපි හැම දිනා විසින්ම රැස් කරගත්තා වූ ඒ සියලුම කුසල ශක්තිය මේ ලෝකය සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේ ශක්ති මහේ ශක්ති ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් අප හැම දිනාටම ඉෂ්ඨකාමීව කටයුතු කරන සියලු ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අභිජිත්ත ප්‍රීතියෙන් යුක්තව අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීම තුළින් උන්වහන්සේලාගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය වේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය කරන්නා වූ උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනා නමින්ම අනන්ත සංසාරෙහි පටන් මේ මොහොත දක්වා මේ පරලව යන්නට යෙදෙන සියලු සංසාරගත ඥාති හිත මිත්‍රාදී උටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා. සැපවත් ස්ථානවල උප්පත්තිය ලබා ඇත්නම් මේ සැප තව තවත් වඩා වර්ධනය කරගනිමින් උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චිරමාට්ටා දේවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චිරමාට්ටා දේවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චිරමාට්ටා දේවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු